ඔබ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමග මම නිශාදී බණ්ඩාරනායක මම බද්‍රජිත් සෞම්කුමාර් ප්‍රථමයෙන් ප්‍රවෘත්ති ශීර්ෂ පාඨය. ජාත්‍යන්තර පොලිසියෙන් ජනපතිට පදක්කමක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ නිලධාරී මණ්ඩලය සංශෝධනය කෙරේ. ජනපති හා විපක්ෂ නායක අතර හමුවක් නොබෝදිනකින් දෙපාර්ශවයේ නියෝජිතයෝ පවසති. ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ අදහසින් ඉවත් වී නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් කියයි. ශ්‍රී ලංකා ද්‍රෝණියේ ඛනිජ සම්පත් ගවේෂණයට ප්‍රංශය සහ නෝර්වේ එක්වේ. ඇමසන් ගින්න මැඩලීමේ අන්තර්ජාතික යෝජනාවලට බ්‍රසීල රජයේ විරෝධය. දිවයින්ට පැමිණි ඉන්ටපෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසියේ මහලේකම් ජර්ගන් ස්ටොක් මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට අද විශේෂ පදක්කමක් පිරිනමනු ලැබුවා. පාස්කුවිරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම ඇතුළු එම සිදුවීම් හමුවේ ගත් සාර්ථක පියවර පිළිබඳව ප්‍රශංසා කරමිනුයි මෙම සම්මානය පිරිනැමුණේ. හමුව පැවැත්වුණේ අද උදේ ජනාධිපති කාර්යාලයේදී. පාස්කුරිදා බෝම්බ ප්‍රහාරයේ විමර්ශන කටයුතු සඳහා සහාය ලබා දෙන ලෙස ඉන්ටර්පෝල් වෙතින් ශ්‍රී ලංකා රජය කරන ලද ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් මහලේකම්වරයා වෙත ජනාධිපතිතුමා ස්තුතිය පළ කළා. අපරාධකරුවන්ට එරෙහිව සටන් කිරීම සඳහා ලබා දුන් සහාය ඇගීමට ද ලක් කෙරුණා. ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධ්‍යංශ නිලධාරීන් ඉතා ඉහළ වෘත්තිමය භාවයකින් ක්‍රියා කරන බවත් ඉන්ටර්පෝල් විශේෂඥයන්ට අවශ්‍ය පූර්ණ සහාය ඔවුන්ගෙන් හිමි වූ බවත් මහලේකම්වරයා මෙහිදී සඳහන් කළා. මද්‍රව්‍ය සොයා ගැනීමේ නව තාක්ෂණික උපකරණ ලබා ගැනීම, නීතිය බලගන්වන නිලධාරීන්ට අවශ්‍ය විශේෂ දැනුම ලබා දීම යනාදිය පිළිබඳවද සාකච්ඡා කෙරුණා. ජනාධිපති ලේකම් උදයාර් සෙනවිරත්න මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ඉන්ටර්පෝල් දූත පිරිස අද අරලේගහ මන්දිරයේදී අග්‍රමාත්‍ය රණී වික්‍රමසිංහ මහතා හමු වුණා. ගෝලීය ත්‍රස්තවාදය වැඩපවත්වමින් ගෝලීය ආරක්ෂාව තහවුරු කරලීම සඳහා ජාත්‍යන්තරයේ එකට එක් වී පොදු වැඩපිළිවෙලක් දියත් කිරීමේ අවශ්‍යතාවය වටහාගෙන ඇති ශ්‍රී ලංකා අග්‍රමාත්‍ය රණී වික්‍රමසිංහ මහතා තමන් වෙත නිබඳව ලබා දුන් සහයෝගය හේතුවෙන් ජාත්‍යන්තර ආරක්ෂක වැඩපිළිවෙල වඩාත් යහපත් කරලීමට හැකි වූ බව ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසියේ මහලේකම් ජගන් ස්ටොක් මහතා එහිදී ප්‍රකාශ කළා. ඉන්ටර්පෝල් ආයතනය පොලිස් සංවිධානයක් වුවත් යම් අවස්ථාවලදී එහි කාර්යභාරය කාර්යක්ෂම කරලීම සඳහා දේශපාලන සහයෝගයද අවශ්‍ය බව ඒ මහතා එහිදී පවසා සිටියා. තොරතුරු හුමාරුව සඳහා නවීන තාක්ෂණ යොදා ගැනීමේ අවකාශ හා අවශ්‍යතා පිළිබඳවද මේ සාකච්ඡාවේදී කරුණු හුවමාරු කෙරුණා. විවිධ අංශයන්ට එල්ල වී ඇති ත්‍රස්තවාදී අභියෝගයන් සම්බන්ධයෙන්ද අවධානය යොමු කෙරුණා. මේ අතර ඉන්ටර්පෝල් ආයතනයේ මහලේකම් ජගන් ස්ටොක් මහතා අද කොළඹදී විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වුණා. අපි සාකච්ඡා කරමින් සිටිනවා පාස්කුවිරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව සහ ඉන්ටර්පෝල් ආයතන අතර පැවති සමීප සම්බන්ධතාවය ගැන. මෙහි සිට පර්යේෂණ මෙහෙයවූ කණ්ඩායමට ලබා දුන් සහාය සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට, අගමැතිතුමාට සහ රජයට අපගේ ස්තුතිය පළ කරනවා. පරීක්ෂණ සඳහා ජාත්‍යන්තර පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ සහාය දැක්වුවා. සාක්ෂි රැස්කිරීම, සැකකරුවන් හඳුනා ගැනීම, දත්ත විශ්ලේෂණය හා විපතට පත්වුවන් හඳුනා ගැනීම ඒ අතර වනවා. මේ සහය ඉදිරියටත් පුළුල් අන්දමින් පවත්වාගෙන යාමයි අපේ අපේක්ෂාව. ඒ මන්ද ත්‍රස්තවාදය ලෝකයටම බලපාන තර්ජනයක් නිසා. We helped in analyzing a lot of data that were searched and seized by the authorities. ජනතා ජනවරම ලබා දුනහොත් රටේ සොරකම, දූෂණය හා නාස්තිය මුළුමනින්ම නතර කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මෙරට සෑම පුරවැසියෙකුටම සහන ලබා දෙන යුගයක් තමන් ඉදිරියේදී ආරම්භ කරන බවයි ඔහු ප්‍රකාශ කළේ. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සිසුදහම් සෙවන වැඩසටහන යටතේ පොළොන්නරුව දිඹුලාගල මහවුල්පත ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක් වෙමින් සියලු පහසුකම් සහිතව දහම් පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන මත වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 40ක්. නොවැම්බර් මාසේ මේ රටේ ජනතාව නිවැරදි තීන්දුව ගන්නකොට මේ රටේ අනාගතයේ බාරදීම ගැන මම ඔබලට පොරොන්දු වෙනවා. වසර 5ක් ඇතුළත මේ රටේ දහම් පාසල් ශාලා නොමැති හැම විහාරස්ථානයකට දහම් පාසල් ශාලා ලබා දීලා ගස් යට අධ්‍යාපනය වෙනුවට තිරසර 7ක් තුල දහම් අධ්‍යාපනය ලබා දීමේ ජාතික යුතුකම, ජාතික වගකීම මේ සජිත් ප්‍රේමදාස බාර ගන්නවා කියන එක මේ අවස්ථාවේ
අවුරුදු 4ක් ඇතුළත මම චෛත්‍ය 1125ක් හදනවා. චෛත්‍ය රාජානන් වහන්සේලා නොමැති විහාරස්ථාන. එතකොට චෛත්‍ය හදනකොටත් බුද්ධ ආගම ආරක්ෂා වෙන්නේ නැහැ. ඒ අතුන්ගේ ක්‍රමවේදය තුළ බුද්ධ ආගම ආරක්ෂා වෙන්නේ දළදා හාමුදුරුවෝ ඉදිරිපිට, මගේ පියාණන් නිදි කරපු රන්වියන ඉදිරිපිට, යුද ජයග්‍රහණය ලැබපු රණවිරුව ලව්වලා වැලිකොට්ට ගස්වලා මහනුවර පුදබිමේ පාරවල් ටික වහලා රජකුමාරවරුන්ට රේස් කාර් පදිනකොට අන්න බුද්ධාගම රැකෙනවා. මෙන්න මේක තමයි අපේ ප්‍රතිවාදීන්ගේ මතය. අපි රටේ නායකත්වයට ගිහිල්ලා රජ සැප ලබන්නට මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජනාධිපතිවරයෙකුට ලැබෙන්න තියෙන වරප්‍රසාද ටිකක් මං එපයි කියලා ඒ ටිකක් මම දානවා දහම් පාසල් දූ දරුවන්ගේ දිවාහාර වේලටයි නිලැඳුමට. මම ඔබලට වගකීමෙන් ප්‍රකාශ කරනවා, දේශපාලඥයා තමන්ට බෙදාගත් යුගය සහ මුලින්ම නතර කරලා හැම දේශපාලඥයෙක්ම, හැම සමාජ සේවකයෙක්ම, හැම ජනතා නියෝජිතෙක්ම මේ රටේ ජනතාවට බෙදෙන කාලය අපි ආරම්භ කරනවා කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. උගතුන් සහ බුද්ධිමතුන් බොහෝ දේ දේශපාලනඥයින්ට බාර කර නිහඬව සිටීම රටේ සංවර්ධනයට සහ දියුණුවට බාධාවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද වැලිගම නගර ශාලාවේ පැවති දකුණු පළාත් ගුරුපත්වීම් ප්‍රධානෝත්සවය අමතමයි. සිංහල හා දෙමළ මාධ්‍ය ගුරුවරුන් 1250කට පත්වීම් ප්‍රදානය සංකිතවත් කරමින් කිහිප දෙනෙකු වෙත පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. මේ රටේ දියුණුවට තිබෙන විවිධ බාධාවන් රාශියක් ඔබ දන්නවා. ඒ බාධාවන් අතරේ මම දකින දෙයක් තමයි මේ රටේ උගතුන් බොහෝ දේවල් දේශපාලකයන්ට බාර දීලා ඉන්න. නමුත් උගත් ඔබට මොන තරම් දේ කළ හැකිද? මොන තරම් වගකීම් දරන්න පුළුවන්ද? ඒ හැකියාව, දක්ෂකම, ක්‍රියාශීලී භාවය, කුසලතාවය, නිර්මාණශීලී භාවය, අධිෂ්ඨානය, කැපවීම, සූරත්වය හැමදේම ඔබට තිබෙනවා කියලායි මම විශ්වාස කරන්නේ. ඔබ යෞවනත්වයේ තාරුණ්‍යයේ උගත් තරුණ පුරවැසියෙක් ඔබ. රාජ්‍ය සේවය ඇතුළු මේ රටේ, එහෙම නැත්නම් අපේ රටෙන් පිටත් විවිධ සේවාවන් වෘත්තීන්, ඒ වෘත්තීන්වල තිබෙන ඉතාමත්ම උතුම්ම වෘත්තියක් විදිහට ඔබ දන්නවා ගුරු වෘත්තිය සලකන්න. මිනිසා සත්වයෙක් නොවි මිනිසෙක් බවට පත් කරන්නේ ඔබයි. ඒ තිරිසං ගති පැවතුම් වලින් මිනිස්සු ඈඩ් කරන්නේ, උසස් මනසක් ඇති මිනිසෙක් බිහි කරන්නේ ගුරුවරයා. ඔබ මෙතන ඇති විවාහකයි, මෙතන ඇති අවිවාහකයි. නමුත් අද ගුරුපත් වීමෙන් පස්සේ ඔබ හැම කෙනෙක්ම අම්මා කෙනෙක්, ඔබ හැම කෙනෙක්ම තාත්තා කෙනෙක්. ඇයි? ඔබට දරුවෝ බාර වෙනවා. ඒ දරුවෝ ඔබෙන් ඉපදිච්ච දරුවෝ වගේම ඔබ ඒ ආදරය කරනවා. උපයධාරී කියන්නේ ජාතික සම්පතක්. නිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ විශිෂ්ට නිර්මාණයක්. නිදහස් අධ්‍යාපනයෙන් බිහි වෙච්ච විශිෂ්ට චරිතයක්. ඔබේ බලාපොරොත්තු ඔබ ගුරුවරයෙක් විදියට, ඔබ ඉංජිනේරුවරු බිහි කරන්න, වෛද්‍යවරු බිහි කරන්න, නීතිඥෝ බිහි කරන්න, විද්‍යාඥෝ බිහි කරන්න, ඒ සියල්ල කරන්නේ ඔබයි. ජාතියේ අනාගතය වෙනුවෙන්, රටේ පැවැත්ම වෙනුවෙන්, යහපත් සීලාචාර සමාජයක් වෙනුවෙන්, ඒ සියල්ල සඳහා ඔබේ කැපකිරීම. ඔබ වාසනාවන්තයි, ඔබ පින්වන්තයි, ඔබ භාග්‍යවන්තයි. වෘත්තියක තිබෙන රාජ්‍ය සේවයේ තියෙන උතුම්ම වෘත්තිය ගුරු වෘත්තිය කියලා ඔබ අහලා තියෙනවා. ඒ මිනිසුන් තිරිසන් භාවයෙන් මුදවාගෙන මිනිසුන් සැබෑ මිනිසුන් බවට පත් කරන්නේ ඔබ නිසා. දකුණු පළාත් ආණ්ඩුකාර හේමල් ගුණසේකර, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ෂාන් විජේලාල්ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් නොබෝ දිනකින් පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. දෙපාර්ශ්වයේ නියෝජිතයින් මේ බව කියා සිටියේ අද පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර හත්වැනි වටේ සාකච්ඡාව අද පැවැත්වුණේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඊට සහභාගි වූයේ මහින්ද අමරවීර, දයාශ්‍රී ජයසේකර සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරනු ලැබුවේ බැසිල් රාජපක්ෂ සහ මහාචාර්ය ජී.එල්. පීරිස්සැන මහත්වරුන් විසින්. පැය දෙකක පමණ කාලයක් පැවති සාකච්ඡා සාර්ථකව අවසන් වූ බව දෙපක්ෂයේ නියෝජිතයින් කියා සිටියා. අපි ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයගේ අනන්‍යතාවය රැක ගැනීම ගැනත් අපි කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ පක්ෂය පිහිටපු පක්ෂයක්, ඒ වගේම පැරණි දේශපාලන පක්ෂයක්. ඒක අනන්‍යතාවය රැකගෙන ඒ කටයුතු කරන්න ඕනේ. ඒකට අපි දෙගොල්ලම එකඟ වෙච්ච මීට ඉස්සෙල්ලා සාකච්ඡාවලදී එකඟ වෙච්ච ප්‍රතිපත්තිමයට අමතරව ජනාධිපති අපේක්ෂකතුමාට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති වගයක් ඉදිරිපත් කරා. ඒවත් අපි හිතනවා ඉතාම හොඳයි කියලා. එකක් මේ ඡන්ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ, ඒ වගේම කැබිනට් මණ්ඩලයේ
සීමා කිරීම පිළිබඳව ඒවත් අපිත් තිබිච්ච ඒවා අපේ පක්ෂයේ නායකතුමත් ඒ පක්ෂයේ නායකතුමත් අතර ජනාධිපතිවරු දෙන්න අතරත් සාකච්ඡාවකින් තමයි ඉතින් මේක වෙන්න ඕන. එහෙම දින නියමයක් නැහැ. ඉතින් අද රෑ වුණත් ඒක සිද්ධ වෙන්න පුළුවන්. සාකච්ඡාව සුහදව පැවැත්තුණා. අපි ප්‍රධාන කරුණු කීපයක් පිළිබඳව කතා කරා. ඒ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය පිළිබඳවත්, ඒ වගේම ඉදිරියේදී ඇතිවන එකඟතාවයන් මත රට ගොඩනගන වැඩපිළිවෙල පිළිබඳවත් අපි යම් යම් යෝජනා අදහස් ඉදිරිපත් කිරීමක් කරා. ඒදී අපිට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපේ ප්‍රධාන බලාපොරොත්තුව තමයි අද රට පත් වෙලා තිබෙන තත්ත්වයෙන් ඉස්සරහට ගෙන යෑම. මේ රට නැවත මේ රට සම්වර්ධනය කරන්න අවශ්‍ය කියන අදහසේ ඉඳගෙන තමයි අපි මේ සියලු කටයුතු කරේ. අපි හැම එකක්ම සාධනීය මට්ටමට ගෙන එන්න කටයුතු කරා. අපේක්ෂකයන් ගැන අපි සාකච්ඡාවක් කරේ නැහැ. විශේෂයෙන්ම අපිට වැදගත් වෙලා තිබුණේ ප්‍රතිපත්තිමය වශයෙන් අපි ගන්න තීන්දුව తీරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපේ පාක්ෂිකයත් අපේ මන්ත්‍රීවරු ආසන සංවිධායකවරු රාජසභා මන්ත්‍රීවරු මේ සියල්ල වෙනුවෙන් අපි ගත්ත තීන්දුව తీරන සහිතව තමයි අපි සාකච්ඡාට ආවේ. දැන් බලන්නේ වැදගත්ම මම කිව්වා වගේ ප්‍රතිපත්ති මත එකඟ එකතාවයකට එන්න. රටත් ගැන හිතලා තමයි මේ තීන්දුව ගන්න තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ අදහසින් ඉවත්ව නැතැයි එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. බය නැතුව දේශපාලන තීන්දුව ගත්තා, තීන්දුව ගන්නවක් ගත්තා. හොරෙක් නෙමෙයි, ඒතුමා මංකොල්ලකාරයෙක් නෙමෙයි, අතේ ලේ ගෑවිච්ච කෙනෙකුත් නෙමෙයි මෛත්‍රීපාල සිරිමත්තුමා. ඉතින් මම හිතන්නේ එහෙම අය සාමාන්‍යයෙන් ඊළඟ දේශපාලනයේ තීන්දුව ගන්නේ තමන්ගේ පෞද්ගලික මතවාදාන්තර ගැන කල්පනා කරලා නෙමෙයි. ඒතුමා කල්පනා කරන්නේ පක්ෂි ගැන. හෙට හම්බෙන්නේ ඒතුමට මොනවද කියන එක ගැන නෙමෙයි ඒතුමා කල්පනා කරන්නේ. ඒ ගැන අපි සන්තෝෂ වෙනවා. අපි පක්ෂ නායකයා විදියට අපි ගෝඨාභිරාජ පක්ෂ මතවාදයක තාම සාකච්ඡා කරලා නැහැ. දැනට ඒතුමා ඇත්තටම අපි සන්තෝෂ වෙනවා. දැනට ඒතුමා කාගවත් පක්ෂයක සමාජිකයෙක් නෙවෙයි. ඒතුමා ස්වාධීනව වැඩ කරන කෙනෙක්. ඉතින් අපි වංගර එකදවක් කිව්වේ ජාතික නායකයෙක් අපිට අවශ්‍යයි කියලා. ජාතික නායකයෙක් කියන්නේ පක්ෂක නායකයෙක් නෙවෙයි. ඔව් කල්පනා කරන්නේ ප්‍රතිපත්ති සමුදායක මත රටක් කරා. ඉතින් ඒකින්ද අපිට ඔහුට එතුමට ඉඩකඩ තියෙනවා. එතුමට කැමති නම් ඕනනම් අපේ පක්ෂයේ සමාජිකත්වය අපි ආදරෙන් දෙන්න කැමති, කිසි ගැටලුවක් නැහැ. දැන් මෙහෙමනේ, දැන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදිහට අපි ජනාධිපති අපේක්ෂකෙක් ඉන්නවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අපි තාම ඒකින් බැහැර වෙලා නැහැ. ඉතින් තව ඉස්සරහට සාකච්ඡා කරනකොට සමහරවිට මෛත්‍රීපාල ජනාධිපතිතුමාත් එන්න පුළුවන්, ගෝඨාභය මහත්තයත් එන්න පුළුවන්. අපි දන්නේ නැහැ කවුරු ඉස්සරහට එන්නේ කියලා. ඒ නිසා දැම්මම කල් වැඩි මේ ඕවගෙන කතා කරන්න. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සංශෝධන කිහිපයක් සිදු කර තිබෙනවා. ඒ අනුව රංජිත් සිඹලා පිටිය, තිලංක සුමිතිපාල, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, චාමර සම්පත් දසනායක, පේශල ජයරත්න, ජීවන් කුමාරතුංග නව උපසභාපතිවරුන් ලෙස පත් කෙරුණා. නව භාණ්ඩාගාරික ධුරී හිමුවේ ලසන්ත අලිගේවන්න මහතාටයි. මේ අතර නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත් කෙරුණේ වීරකුමාර දිසානායක මහතායි. දේශපාලන වේදිකාවේ පළව අදහස් කිහිපයක් දැන් අපි ඉදිරියේදී අපේ මේ වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න මේ තියෙන මැතිවරණ ක්‍රමය ඇතුලේ අපිට සිද්ධ වෙනවා අපෙන් කෙනෙක් උනම් කරන්න. ඉදිරි සතියක දෙකක කාලය ඇතුළත මේ වැඩපිළිවෙල කවුරු හරහාද අපි සංකේතවත් කරන්නේ, කවුරු හරහාද මේක ප්‍රකාශනයට ගේන්නේ කියන කාරණේ අපි නුදුරේදීම දැනුම් දෙන නිමිතයි. අද එක්සත් ජාතික පක්ෂයට ඔවුන්ගේ අභ්‍යන්තරයේ තියෙන ගැටලුව පවා විසඳගන්න බැරි අවස්ථාවක් උද්ගත වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය විශ්වාස කරනවා නම් ඔවුන්ට ඉන්න ශක්තිමත්ම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහත්මයා කියලා. අපිත් එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලන්නේ ඔවුන් විශ්වාස කරන ශක්තිමත්ම අපේක්ෂකයා මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න. ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනෙකුට හරි ඇඟේ අමාරුවක් තියෙන මේ එක්සත් ජාතික පක්ෂයේ පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් නොකිරීම කියලා. ජනාධිපති අපේක්ෂකෙක් නම් කරන්න ඕන, ජනාධිපතිවරයා කැඳවන්න ඕන. අද වෙනකන් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් දිනවකවානු නියම කරලා නැහැ. ඒ අයට හදිසිය තිබුණාට අපිට එච්චර හදිසියක් නැහැ. දෙගඩීමක් නැහැ. පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් නිසා අපි සජිත් රනිල් එකට එකතු කළා. ඊළඟ මැතිවරණයේ මූණ දෙන ක්‍රමවේදය සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා නිරන්තරයෙන්ම. හැබැයි තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි තාමත් ජනාධිපතිවරණය ප්‍රකාශපත් කරලා නැහැ. ලංකා ඉතිහාසයේ ඉතාම තීරණාත්මක පැය ලෙස තමයි අපි මේ ජනාධිපතිවරණය දකින්නේ. මොකද මේ ජනාධිපති ජයග්‍රහණය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ 2050 වෙනකම් ගෙනියන විජාතීකරණ වැඩපිළිවෙලක් යට. ඒ නිසා අපි ඒ ගොඩ නැතුව රටපැත්තේ හිටගන්න බලවේග සියල්ල එකට ඒකරාශී කිරීම සඳහා තමයි මේ උත්සාහය යෙදෙන්නේ.
අපේ ඡන්ද පදනම් අපේ බලමුළු සියල්ල ඒ සඳහා මෙහෙවලා අපි අති දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා කටයුතු කරමු. අපි විශ්වාස කරන්නේ මේ මොහොතේ මතුවෙමින් එන ෆැසිස්ට්වාදය, මේ මතුවෙමින් වෙන අන්තවාදය, මේ මතුවෙමින් වෙන අන්ත දක්ෂිණාංශිකවාදය පරාජය කරන්න පුළුවන් ජනතාව බලමුළු ගන්වන්න පුළුවන් නායකත්වය සජිත් ප්‍රේමදාස. ඒ නිසායි අපි සජිත් ප්‍රේමදාස මහත්මයා වෙනුවෙන් පෙනී ඉන්නේ. තාම කිසිම තීන්දුවක් නැහැ. අප පක්ෂයක් හැටියට අපි පක්ෂය හයි කොමාන්ඩ් එකෙන් තීන්දුවක් අරගෙන අපි තීන්දුව කරන්නේ. තාම නොමිනේෂන් කෝල් කරලත් නැහැ, ඡන්ද ඇනවුන්ස් කරලත් නැහැ. ඒක පක්ෂ දෙක අපේක්ෂක විතරයි ඇනවුන්ස් කරලා තියෙන්නේ. හැම එකනම ඇනවුන්ස් කරාට පස්සෙ අපපක්ෂයේ අපි වාඩි වෙලා රටට කවුද හොඳයි, රටේ ආර්ථිකය, අනාගතය, සහජීවනය, සාමය, අපේ රටේ ස්ථාවර සාමය සංවර්ධනය හැම එකම බලලා තමයි අපි තියෙන්නේ. අපි කිසිම අවස්ථාවක පක්ෂය දෙකඩ කරන්න කටයුතු කරන්නේ නැහැ. අපි කියන්නේ පාක්ෂිකයන්ගේ අවුරුදු ගණනාවක බලාපොරොත්තුවක්. රටේ අවුරුදු ගණනාවක සිට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක් බිහි වෙලා නැහැ. ඒකට හොඳම අවස්ථාව තියදී අවස්ථාවට පයින් ගහලා අකුල්ලෙල්ල බාධා කරලා ඒක නැති කරගන්නවද? එහෙම නැත්නම් ඒ හොඳම අවස්ථාවෙන් ප්‍රයෝජනෙට අරගෙන ජනාධිපති තනතුර, අගමැති තනතුර ඇතුළු සියලු බලය එක්සත් ජාතික පක්ෂයට යොමු කරනවද කියන ප්‍රශ්නේ මෙතන තියෙන්නේ. මේ අවස්ථාව මගහැරුණොත් අපිට එක තනතුර ඉදිරි වෙන්නේ තියෙන විපක්ෂ නායක තනතුර. අපේ කර උඩට දාන්නේ මොන අපේක්ෂකයද යවරන් අපි කැම්පේන් එකක් කරගෙන යනවා. අපේ කර අපි මේ පුද්ගලයා උස්සගෙන අපේ ගමන අපි යනවා. අපිට දෙන්න අපේක්ෂකයව හොඳ අපේක්ෂකෙක්. ඒ වගේම මම පැහැදිලිව සැරින් සැරේ කියන්න කැමතියි දින 52 අපිට ගොඩ යන්න බෑ. ওই සඳහන් ඉන්න ප්‍රධාන නායකයන් අපිට හිටියේ නැත්නම් ඒ ගොඩක් අය අමතක වෙලා. ජාතියේ ඉදිරි මඟ සඳහා විමසුම හා පිවිසුම මැයින් කතිකාවතක් නෙළුම්බුකුණ රඟහල පරිශ්‍රයේදී අද පැවැත්ුණා. ඒ අමාත්‍ය පාත්ලි චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් දේශයේ උගත් බුද්ධිමතුන්, විද්වතුන්, වෘත්තිකයන්, සමාජ ක්‍රියාකාරකයන් ඇතුළු විශාල පිරිසක් මීට සහභාගී වුණා. අනාගතයේ රට කරවන තිරසරලියවිල්ල ජනගත කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණා. ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගත දැක්ම පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී විමර්ශනාත්මකව පුළුල් විවරණයක් ඉදිරිපත් කරනු ලැබුවා. සුහුරු ශ්‍රී ලංකාවක් අනාගතයේ ගොඩනැගීම සඳහා සියලු දෙනාගේ දායකත්වය ලබා දිය යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. අර එක එක දේශපාලන හිතවත්කම් මත නැතුව විද්‍යානුකූල ආණ්ඩුක්‍රමේ වරාය ඇමති තමන්ගේ ගමේ වරාය හදනවා. එහෙමත් නැත්නම් කර්මාන්ත ඇමති තමන්ගේ ගමේ කර්මාන්ත පුරේ දානවා. ඒක කොච්චර අවශ්‍යද, හැකියාව තියෙනවද කියලා හොයන්නේ. ඒ වෙනුවට විද්‍යානුකූල ආණ්ඩුක්‍රමයක්, ජාතික භෞතික සැලසුමට අනුව යන ආණ්ඩුවක් අපි ඇති කරගත්තා නම් මෙන්න මේ කුළුණු හතර මත, තිරසර සංවර්ධනයේ මෙන්න මේ කුළුණු හතර මත නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පරිසරයක් ගොඩනගා ගත්තා නම් අනිවාර්යයෙන්ම ඒ සමාජයේ ස්ථාවර සමාජයක් වෙනවා. නැව්වෙන්නේ නැති වරායවල්, ගුවන් යානායෙන් නැති ගුවන් තොටුපළවල්, ක්‍රීඩා කරන්න නැති ක්‍රීඩා පිට්ටනි, ඒ වගේම අපි දන්නවා සම්මන්ත්‍රණ නැති සම්මන්ත්‍රණ ශාලා නිසා අද අපේ ආර්ථිකය තාම බලගතු ආරවුලකට, අර්බුදයකට පත් වෙලා තිනවා. ආයෝජන යම් විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සකස් කළ යුතුමයි. සිවිල් සංවිධානවල යෝජනා ඇතුළත් යහපාලනයේ ඉදිරි මග යෝජනාවලියට එකඟතාව පළ කරන අපේක්ෂකයෙකුට සහයෝගය පළ කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජනතා ව්‍යාපාරය පවසනවා. එම සංවිධානයේ නියෝජනය කළ කාන්තා මාධ්‍ය හමුවකදී අද මෙම අදහස් පළ වුණා. අපටත් අවස්ථාවක් තියෙනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම උදෙසා නැවතත් ජනතාව පෙළ ගැස්වීමට සහ ගෞරවනීය සෝභිත ස්වාමින් වහන්සේගේ නාමයෙන් ඒ සඳහා කැප වුණු පුද්ගලයෙක් මේ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර නියෝජනය කරමින් ජනාධිපති වර්ණය සඳහා ඉදිරිපත් වීමට. එතකොට මේක තුල තියෙනවා විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම සඳහා වූ කැපවීම අපගේ. එතකොට මේ සම්බන්ධයෙන් උත් කටයුතු කරන පුද්ගලයෙක් තමයි ඉදිරි ජනාධිපති සාරණය සඳහා ඉදිරිපත් විය යුත්තේ. අපේ නායකත්වය දෙන්න ඕනේ ඉතාම වැදගත් විශිෂ්ට අවංක දර්ශනයක් මේ රටට තියෙන කෙනෙක්. අපේ තියෙන බලය දීලා එක්තරා නායකයෙක් ඇවිල්ලා, එක්තරා පවුලක කොටසක් ඇවිල්ලා, එක්තරා කෙනෙක් ඇවිල්ලා මේ ප්‍රශ්නේ විසඳයි කියලා හිතන්න එපා. ඒක කවදාවත් වෙන්නේ නැහැ. අපි ඉතින් බලය දීලා බැලුවනේ අනිත් අයට, ඒක වුන්නේ නැහැ. ඉතින් අපිට ඕනේ අලුත් නායකයෝ. ඒ නායකත්වයට අපි ඇතුළත් කරගත යුතු කාන්තාව. මේ අතර එක්සත් විශ්වවිද්‍යාල ආචාර සංසදයේ මාධ්‍ය හමුවක්ද අද පැවැත්ුණා. මේ අවස්ථාවේදී අපි තෝරාගත යුත්තේ දිනන අශ්වය, දිනන පක්ෂය, දිනන පුජ්‍යලය කවුද? ඒකෙන් තමයි, දිනන පුජ්‍යලයෙන් තමයි පක්ෂය ආවරණය වෙන්නේ. ඒ වගේම පක්ෂ ඉදිරියට යන්නේ. මේ නිසා අපිට පුළුවන්කම තියෙනවා, හැකියාව තියෙනවා, දැනටත් තීරණ අපි අරගෙන තියෙනවා. විශාල වශයෙන් මේ මන්ත්‍රීවරුන්ගේ පැත්තෙන් සහ රටේ ඡන්දදායකයන්ගේ පැත්තෙන්, අපේක්ෂකයන්ගේ පැත්තෙන් දැනටත් තීරණ අරගෙන තියෙනවා.
ජාතික තවහිද් ජමාත් සංවිධානයේ සහ ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් සංවිධානයේ ක්‍රියාකාරී සමාජිකයන් ලෙස ක්‍රියා කළ පුද්ගලයන් දෙදෙනෙකු අද අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ රාජ්‍ය බුද්ධි සේවා තොරතුරු මත අම්පාර පොලිසිය විසින්. ත්‍රස්තවාදී නායක සහරන් යටතේ නුවරඑළිය පුහුණු කඳවුරේ පුහුණුව ලැබූ මුහම්මදු රයිසුද්දීන් අබ්දුල් රහමාන් හා හම්බන්තොට පුහුණු කඳවුරේ පුහුණුව ලැබූ සෙයිනුල් අබ්දුල් හප්සල් යන දෙදෙනා මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සහරංගේ ත්‍රස්තවාදී සංවිධානය ඔවුන්ට අබු අනස් සහ අබු රාවා යන අනවර්තනාමයන්ද ලබා දී තිබෙනවා. සැකකරුවන් පොල්ගහවෙල වත්තේගෙදර හා මාවනැල්ල කොන්දනියගොඩ පදිංචිකරුවන්. මේ මස තුළදී අම්පාර ප්‍රදේශයේදී ත්‍රස්ත කටයුතුවට සම්බන්ධ 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පලේ පොලිස් වසමේ කරන්ඩිය ප්‍රදේශයේ සංගවා තිබූ අවියායුධ කිහිපයක් ත්‍රස්ත විමර්ශන කොට්ටාසය විසින් ඊයේ සොයා ගනු ලැබුවා. ඒ පලේ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූපන් යන අය පිළිබඳව සිදුකරන විමර්ශනයේදී අනාවරණය කරගත් කරුණු අනුවයි. ඒකේ 47 ගිනි අවියක්, ඊට යොදන මැගසින් දෙකක්, සජීවී පතුරන් 120ක්, ජීව අත්බෝම්බ 11ක්, PE 10 වර්ගයේ පුපුරා ද්‍රව්‍ය කිලෝ 10ක් ආද දුරකථනයක් ඇතුළු තවත් උපකරණ කිහිපයක් සොයා ගනු ලැබුවා. ඒ සැකකරුව යුද හමුදාවෙන් අත්අඩංගුවටගෙන ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසේ යාපනය ඒකකය වෙත භාරදීමට කටයුතු කරලා තිබුණා. මේ වන විට ඒ සැකකරු යාපනය පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන යාපනය ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසේ ඒකකය විසින් විමර්ශන ආරම්භ කර තිබුණා. සහකාර පොලිස් අධිකාරීවරයෙකුගෙන් යුක්ත පොලිස් කණ්ඩායමක් ඒ ප්‍රදේශයට ගොස් තවදුරටත් මේ සැකකරු සම්බන්ධ විමර්ශන සිදු කරනු ලබනවා. ශ්‍රී ලංකා ද්‍රෝණියේ ඛනිජ සම්පත් ගවේෂණය සඳහා ශ්‍රී ලංකා රජය නොවීජියානු ඛනිජ සම්පත් සමාගමක් සමග ගිවිසුම් ගතවීම අද සිදු කෙරුණා. එම ගිවිසුමේ මුල් ලේඛනයට අත්සන් තබන ලද්දේ ලොව ඛනිජ සම්පත් ක්ෂේත්‍රයේ විශාලතම සමාගම්වලින් සත්වන තැනට පත්ව ඇති බහුසේවා සමාගම. ඒ ප්‍රංශයේ ටොටල් ENP සමාගමයි. හවුල් ගිවිසුමට අත්සන් තබනු ලැබේ ඛනිජ තෙල් හා ඛනිජ සම්පත් සංවර්ධන අධ්‍යාංශයේදී. නව හවුල්කාර ගිවිසුමට ප්‍රංශයේ ටොටල් සමාගමේ සහ නෝවේ ඉක්විනෝර සමාගමේ නියෝජිතයින්ද අත්සන් තැබුවා. කිසිදු පිරිවැයකින් තොරව ශ්‍රී ලංකාවට අවශ්‍ය දත්ත ලබා ගැනීමට හැකිවීම ඒකාබද්ධ අධ්‍යයන ගිවිසුමේ එක් ප්‍රතිඵලයක්. නව ගිවිසුම අනුව අවශ්‍ය විටක පාර්ශවකරුවන් යොදා ගැනීමටද හැකිවනවා. නව තාක්ෂණය හා දැනුම හුවමාරු කිරීම සහ මෙහෙයුම් සිදුකරන අවස්ථාවලදී දේශීය භාණ්ඩ හා සේවා භාවිත කිරීමටද මෙමගින් නියමිතයි. දැනට කරලා තියෙන පර්යේෂණවල ඉතාම ධනාත්මක ප්‍රතිඵල තියෙන බවත් වාර්තා වෙලා තියෙනවා. මෙහි ඊළඟ ඉලක්කය වෙන්නේ මේ පර්යේෂණ කටයුතු සම්පූර්ණ වුණාම අපි නිෂ්පාදනය ඉස්සරහට එහි ස්වභාවික වායු හෝ තෙල් සොයා ගැනීමෙන් පසුව ඒ තෙල් නිෂ්පාදනය සඳහා ඒ නිෂ්පාදනය බෙදාහැරීමේ ගිවිසුමකට ශ්‍රී ලංකා රජයයි මේ ආයතන දෙකත් එක සාකච්ඡා කරලා ඉදිරියට යන්න තමයි ඊළඟ ඉලක්කය හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ. නව යුද හමුදාපතේ ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වුණා. හමුව පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදී. නව යුද හමුදාපතිවරයා විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක්ද පිළිගන්වනු ලැබුවා. පුපුරණ ද්‍රව්‍ය වික්‍රණ සහ රසායනික ද්‍රව්‍ය සොයා ගැනීමේ විශේෂ යන්ත්‍රයක් ජනාධිපතිතුමාට අද බාර දෙනු ලැබුවා. ඒ යන්ත්‍රය නිර්මාණය කළ රුසියානු විද්‍යාඥයෙකු විසින්. අමරිකානු ඩොලර් 50,000ක් පමණ වටිනා මෙම තාක්ෂණික උපකරණය ආචාර්ය එව්ගනි සචෙව් මහතාගේ නිර්මාණයක්. ශ්‍රී ලංකා රුසියානු තානාපති යූරි බී මෙටරි මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. රට වෙනුවෙන් එකට සිටිමු ජාතික ක්‍රියාන්විතයේ යාපනයේ දිස්ත්‍රික්කයේ තා සාර්ථකව පැවැත්වෙනවා. ප්‍රදේශවාසීන්ට ඉන් ප්‍රතිලාභ රසක් හිමි වනු ඇතේ. වැඩසටහන පිළිබඳ තොරතුරු ගෙන එන්නේ ජාතික රූපවාහිනියේ චින්තක බණ්ඩාර තෙන්නකෝන්. යාපනයේ දිස්ත්‍රික්කයේ රියදුරන් ඒකරාශී කරලා රට වෙනුවෙන් එකට සිටමු ජාතික ක්‍රියාන්විතයට සමගාමීව රිය අනුතරක් වළක්වා ගන්නේ කොහොමද, රිය අනුතරක් වුණු අවස්ථාවක කොයි ආකාරයෙන්ද ක්‍රියා කරන්නේ කියන පිළිබඳව යාපනයේ පොලිස් ස්ථාන නිලධාරීන් විසින් දැනුවත් කිරීමක් සංවිධානය කර තිබුණා. යාපනයේ නගරයේ සිටින ත්‍රිරෝද රථ රියදුරන් යතුරු පැතිකරුවන් ඇතුළු පිරිසක් මෙම වැඩසටහනට එක්ව සිටියා. යාපනයේ කොට්ටාශ්ව බහර පොලිස් අධිකාරී නිහල් තල්දුව මහතාගේ අධීක්ෂණයෙන් යාපනයේ කොට්ටාශ්ව රථවාහන ඒකකය සහ යාපනයේ පොලිස් ස්ථානයේ මෙය සංවිධානය කළා. රියනුතුරක් සිදු වූ විට ලබා දිය යුතු ප්‍රථමාධාර පිළිබඳව රතුකුරුස සංවිධානයේ නිලධාරීන් එහිදී රියදුරන් දැනුවත් කළා. ජනාධිපති ලේකම් කාර්යාලයේ දරුවන් සුරකිමු ජාතික වැඩසටහනේ අනුග්‍රහයෙන් දරුවන් සුරකිමු තවත් වැඩසටහනක් යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දෙමව්පියන් ක්‍රියා කළ යුතු ආකාරය එහිදී නිලධාරීන් දැනුවත් කළා.
දරුවන් සම්බන්ධව යාපනය දිශ්‍රික්කය ක්‍රියා කරන සෑම රාජ්‍ය ආයතනයකම නිලධාරීන් ඊට එක්ව සිටියා. යාපනය දිශ්‍රික්කයේ වැඩිහිටියන් දැනුවත් කිරීමක් කයිතඩි රජයේ වැඩිහිටි නිවාසයේදී පැවැත්වුණා. ජනාධිපති ලේකම් කාර්යාලයේ වැඩිහිටි රැකවරණ හා සුබසාධන වැඩසටහනේ නිලධාරීන් ඊට එක්ව සිටියා. මේ අතර වලිකාමම් කෝපායි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ්වේ සමෘද්ධිලාභීන් වෙනුවෙන් ණය ප්‍රදානය කිරීමක් රට වෙනුවෙන් එකට සිටමු ජාතික ක්‍රියානිතයට සමගාමීව පැවැත්වුණා. මද්‍රව්‍ය නිවාරණය පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලය නිලධාරීන් ජනතාව දැනුවත් කළා. රට වෙනුවෙන් එකට සිටමු වැඩසටහනේ සියලු තොරතුරු සහ සම්බන්ධීකරණයේ වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මධ්‍යස්ථානයක් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාපිත කර තිබෙනවා. වැඩසටහනේ සියලු තොරතුරු මාධ්‍ය වෙත ලබා දීම එහිදී සිදුවනවා. අනාවරණ විශේෂාංකය. දුක්කම් කටළු මැද මිනිසුන් විවිධ වෘත්තීන්වල නියැලෙමින් තම ජීවිතයේ ගොඩනගා ගැනීමට බොහෝ වෙහෙසක් දරනවා. මේ මිනිසුන්ද එවැනි පිරිසක්. ඔවුන්ගේ ජීවන වෘත්තිය ගඩොල් නිෂ්පාදනයයි. පොළොන්නරුව මාඔයේ ග්‍රාමයේ සියලු දෙනාම පාහේ මෙම වෘත්තියේ නියැලෙනවා. කලක් තිස්සේ මේ කර්මාන්තයේ නියැලුණත් අද ඔවුන් විශාල ගැටලුවකට මුහුණ පා සිටිනවා. ඒ තමන්ගේ නිෂ්පාදන සඳහා නිසිමිලක් හිමි නොවීමේ ගැටලුවයි. ගඩොල් කපලා බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ මහත්තයා. මේ බලන්න අපේ අත්තල කරගැට, මේ අත්තල කරගැට තියෙන අපිට මේ බලන්නකො අපේ ගෙවල්. ගෙවල් අපිට ගේ ඇතුළට ගිහින් බලන්නකො අපිට ලුණු බිකක්වත් නැතුව ඉන්නේ. ළමයි ඉස්කෝලේ යවා ගන්න විදිහක් නැහැ. මුළු ගමක්ම එකතු වෙලා ගඩොල් ව්‍යාපාරي කරන්නේ. ඒකත් අඩුවට ඇවිල්ලා ඉල්ලන්නේ. විදියට මේ රැකියාව තවදුරටත් කරගන්න යන්න පුළුවන් විදියක් තමයි බලාපොරොත්තු වෙන්නේ. මේක මිනිස්සු ලාභයක් බලාගෙන මේ කරන්නේ. මේක ඇති ලාභයක් නැහැ. එදා ජීවත් වෙන්න තමයි මේක කරන්නේ. ජීවත් වෙන වේල හොයා ගන්න. මොකද කො ගඩෝ කැඩේකින් 750ක චූටි ලාභයක තමයි හැමදේම කරන්නේ. 10000ක් මේ 5000යි දරත් 5000යි උච්චන එක්කෙනාට 2500යි. ඔව්. කෑමයි ඔක්කොම බානවා. අර 25000ක් විතර යනවා කටර දෙකක් උච්ච ගන්න. හැකියාවනේ විසඳුමක් මොකක් හරි දෙන්න කියන එකයි කියන්නේ. බොහෝ දුර බැහැර සිට ඔවුන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමට පැමිණෙන පිරිස් අඩු මුදලකට එම නිෂ්පාදන ඉල්ලා සිටින බවයි ඔවුන් පවසන්නේ. තමන්ගෙන් රුපියල් 8කටත් අඩු මිලකට මිලදී ගන්නා ගඩොලක් රුපියල් 20ත් 22ත් අතර මිලකට බෙලඳු නලවි කරන බවයි නිෂ්පාදකයන් පවසන්නේ. ඔවුන්ගේ ශ්‍රමයට හා නිෂ්පාදන පිරිවැයට සරිලන මිලකට සිය නිෂ්පාදන අලවි කරගත හැකි විධිමත් ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙසයි ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. තවත් දේශීය පුවත් කිහිපයක් ලුහුඩින්. වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේදී එකම පවුලේ දියණියක් සහ පුතෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. ඝාතනයට ලක් වූ දැරිය මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිට ඇති අතර ඝාතනයට ලක් වූ පිරිමි දරුවා දෙවන වසරේ ඉගෙනුම ලබනවා. ඝාතනයට හේතුව පෞද්ගලික ආරවුලක් බවට සැක කරනවා. මාරවිල මුහුදුකටුව හා තලවිල ප්‍රදේශයේ අද උදේ කළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් ලීටර් 9000ක් අත්අරංගුවට ගැනීමට කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් සමත් වුණා. එම තොගේ වටිනාකම රුපියල් ලක්ෂ 12ක්. සැකකරුවන් 3 දෙනෙකු අත්අරංගුවට ගෙන ඇති අතර ඔවුන් ලබන 4 වැනිදා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කොළඹ මහනුවර අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රබුක්ගණ මිනියම්පිටිය ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් භූමියක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කැණීම් කටයුතු සිදු කරනු ලබනවා. එම කැණීම්වලදී ස්තූප දෙකක් හමු වුණා. ඒවා අනුරාධපුර යුගයේ මුල් භාගයේ සහ මධ්‍යකාලීන යුගයට අයත් වනවා. එම ද්‍රව්‍ය කාබන් පරීක්ෂාව සඳහා යොමු කිරීමට නියමිතයි. ගාල්ල කොළඹ මාර්ගයේ 91 වැනි කිලෝමීටර් කණුව හා තෙල්වත්තර ප්‍රදේශය අතර මාර්ගයට මුහුදු රළ පැමිණීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වුණා. ඒ සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත් වෙනවා. අයබෝවන්.